නැවත ලීට ටීවී අද ගොසිප් එක. ගම්මන්පිලට ගහපු නිවේදනය බැක්ෆයර්. බොහෝ ලේකම් ඉල්ලා අස්වෙයි. ජන ජීවිතයේ ආර්ථික වශයෙන් අපහසුතාවයට පත් තිබෙන අවස්ථාවක ඉන්ධන මිල ඉහළ දමලා ඔවුන් තවත් පීඩාවට පත් කිරීම සම්බන්ධයෙන් විෂයභාර අමාත්‍ය උදය ගම්මන්පිල වගකිය යුතු බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාර්යවසම් නිවේදනයක් නිකුත් කළා. නිවේදනය ගහපු ගමන් පොහොට්ටු සමාජකීම් පවා පෞකාරය කරේ ගම්මන්පිල ඇමතිව. සමාජ මාධ්‍ය ඇතුලේ උඩ තියලා ගහන්න සෙට්ුනේ ගම්මන්පිලට. හැබැයි දැන් වැඩේ බැක්ෆයර් වෙන්න යනවා කියලා තමයි ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග කියන්නේ. ඒ ආරංචි මාර්ග කියන විදිහට දැන් ගම්මන්පිල එළියට දාන්න ගිය පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් සාගර කාර්යවසම් අමාරුවට එන්න යන්නේ. නැත්තම් ගල උඩ සටනක් පත්තු වෙලා. වැඩේ වෙන්නේ මෙහෙමයි. පොදුජන පෙරමුණේ ලේකම් වහම ඉල්ලා අස්සනු කියලා විද්ද ගම්මන්පිලට වුණාට වැදුනේ හිතාගන්න බැරි සෙට් එකකට. කෙටියෙන් කිව්වොත් ජනාධිපති අගමැති වගේම ආණ්ඩුවේ ප්‍රබලයන් ගානක් මේ නිවේදනය නිසා අමාරු වැටෙනවා. මොකද දන්නවද මේ තෙල් මිල ඉහළ දාන තීන්දුවේ වගකීම විෂයභාර අමාත්‍යවරයා ඍජුව වගකිය යුතු බවත් මේ වගේ තත්ත්වයක් උද්ගත කිරීම පිළිබඳව සම්පූර්ණ වගකීම භාරගෙන ඉල්ලා අසිය යුතු බවත් දන්වලා තමයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාර්යවසම් නිවේදනය නිකුත් කරේ. සාමාන්‍යයෙන් සඳාන ආණ්ඩුවක් ඇතුලේ ඔය විදිහේ එකිනෙකා මරාගෙන මැරෙන වර්ගයේ නිවේදන නිකුත් වෙන්නේ නැහැ. නමුත් දැන් එහෙම නිවේදනයක් ඇවිත් නිකන් නෙවෙයි කිසිම අතරමැදක් නැතුව. වෙන කොන්දේසි මොකුත් නැහැ. ගම්මන්පිල ඉල්ලාස් වෙන්න ඕන. ඒත් වැඩේ කියන්නේ අමාත්‍ය උදය ගම්මන්පිල 11 වෙනිදා ප්‍රෙස් එකේදී කිව්වා වගේ ජීවන වියදම පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව තමයි මේ තෙල් මිල වැඩි කිරීමට අනුමැතිය දුන්නේ. ඒ හැර මේ තීන්දුව උදය ගම්මන්පිල තනියම ගත්ත තීන්දුවක් නෙවෙයි. දැන් එතකොට කවුද මේ තෙල් මිල ඉහළ දාන්න තීන්දුව අරගත්ත ජීවන වියදම පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව? මේ කමිටුවේ සාමාජිකයන් තමයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අගමැති මහින්ද රාජපක්ෂ, වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන, කෘෂිකර්ම අමාත්‍ය මහින්ද ආනන්ද අලුත්ගමගේ, ව්‍යාපාර ප්‍රතිසංස්කරණ රාජ්‍ය ඇමති අජිත් නිවාඩ් කබ්‍රාල් හා පාරිභෝගික සේවා රාජ්‍ය ඇමති ලසන්ත අලකියවන්න. මේ අය ජීවන වියදම් කමිටුවේ නිල සාමාජිකයන්. ඒ වගේම මුදල් අමාත්‍යාංශයේ ආරංචි මාර්ග සඳහන් කරපු විදියට ඉන්ධන මිල සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා ජුනි 9 වෙනිදා කැඳවලා තිබුණු මේ ජීවන වියදම් රැස්වීමට විශේෂ ආරාධිතයන් ලෙස ඩල සලහක් පෙරුම උදය ගම්මන්පිල හා නාමල් රාජපක්ෂද සහභාගි වෙලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, අගමැති ලේකම් ගාමිණී සෙනරත් සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආටිකලත් මේ රැස්වීමට සහභාගි වෙලා එතනදී ඉන්ධන මිල ඉහළ දැමීමට ගත්ත තීරණයට ජීවන වියදම් කමිටුවේ සියලු දෙනාගේ එකඟත්වය හිමි වෙලා. ඒ සම්බන්ධයෙන් අවසන් ලේඛනයට මුදල් අමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ අගමැතිවරයා අත්සන් කළා කියලා තමයි ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග කියන්නේ. දැන් එතකොට ආණ්ඩුවේ බැසිල් රාජපක්ෂ විරෝධී පාර්ශ්වය අහන ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි ජනාධිපති අගමැති ඇතුළු ආණ්ඩුවේ ප්‍රධානීන් එකතු වෙලා ගත්ත තීන්දුවක් නිසා ඇයි ගම්මන්පිල අස්වෙන්නේ කියලා. මොකද ඒ අය කියන්නේ මේ ඉන්ධන මිල ඉහළ දැමීමේ තීන්දුව විෂයභාර අමාත්‍යවරයා තනියම ගන්න එකක් නෙවෙයි කියලා. ඔන්න දැන් තමයි හොඳම ටික එළියට එන්නේ. ආණ්ඩුවේ ඉන්න බැසිල් විරෝධී පාර්ශ්වය කියන්නේ මේ පොදුජන පෙරමුණේ ලේකම් ගහපු නිවේදනය අභ්‍යන්තර කුමන්ත්‍රණයක් කියලා. ජනාධිපති අගමැති ඇතුළු ආණ්ඩුව අමාරුවේ දාන්න ගහපු ගේමක් කියලා. දැන් ඔන්න අද, ඒ කියන්නේ ජුනි 13 වෙනිදා, ආණ්ඩුවේ බැසිල් විරෝධී පාර්ශ්ව විශේෂ රැස්වීමක් පවා කැඳවලා. ඒ වගේම ඔවුන් කියන්නේ ජනාධිපති අගමැති ඇතුළු ආණ්ඩුව අර්බුදයට යවපු පොදුජන පෙරමුණේ ලේකම් නීතිඥ සාගර කාර්යවසම් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් වහාම ඉල්ලාස් වෙන්න ඕන, නැත්නම් අස් කරන්න ඕන කියලා. මොකද ගම්මන්පිලට අදාළ නැති චෝදනාවක් දාලා ඔහුව දේශපාලනිකව විනාශ කරන්න අංචියදලා අන්තිමේ ආණ්ඩුවම අමාරුව දැම්ම කියලා. ආරංචි විදියට ආණ්ඩුවේ බැසිල් විරෝධී පාර්ශ්වය උපරිම හයියක් දාලා මේ වැඩේට බහින්න යන්නේ. ඒ වැඩේදී එයාලත් විදිනවා පෙන්නන්නේ සාගර කාර්යවසම්ට වුණාට ඇත්තට අගට් එක බැසිල් රාජපක්ෂ. මොකද සාගර කියන්නේ බැසිල්ගේ ගෝලයා. මෑන් කීයටවත් බැසිල්ගේ ඕඩර් එකෙන් පිට වැඩ කරන්නේ නැහැ. ඒක ආණ්ඩුවේ කවුරුත් දන්න දෙයක්. අන්න එහෙම සාගර කොහොමද මෙහෙම නිවේදනයක් දාන්නේ? එහෙනම් මේ ඕඩර් එක බැසිල්ගේ කියලා තමයි බැසිල් විරෝධී පාර්ශ්වය කියන්නේ. ඒ කියන විදිහට බැසිල් තමන්ගේ ගෙදර ගිහින් මෙහෙ වැඩේ බලනවා නෙවෙයි, අවුල් කරන්න පටන්ගෙන. කොරෝනා වසංගතය දරුණු වෙලා විතරක් නෙවෙයි, මේ වෙනකොට ආර්ථිකයත් අන්තිමටම වැටිලා තියෙන්නේ. ඒ පසුබිමේ ආණ්ඩුව පත්වලා ඉන්නේ බරපතල දුෂ්කරතාවයකට.
ඒ කිසි දෙයක් නොතක ගෙදර ගිය බැසිල් දැන් එයා නැතුව ආණ්ඩුව අසමත් බව පෙන්වන්න මේ දේවල් කරනවා කියලා තමයි බැසිල් විරෝධී පාර්ශවවලට හෙල්ප් කරන සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් කියන්නේ. ඒ වගේම දිගට හරහට නාමල් ඇමතිට බලතල දීම ගැන බැසිල් හිතවාදීන්ගේ විරෝධය පෑමක් තියෙනවා කියලත් ඒ අය කියනවා. ඒ කියන්නේ නාමල්ගේ පැමිණීම බැසිල් අවුලක් කරගෙනද. හැබැයි බැසිල් හිතවාදීන් කියන්නේ ගම්මන්පිල සහ ලේකම් එක පාරට මේ දේවල් එළියට දාලා ආණ්ඩුව අවුලට යවුවා කියලා. එයාල අහනවා ඇයි මේ ප්‍රශ්නේ කැබිනට් එකට ගෙනihin මිනිස්සු අතර සංවාදයක් ඇති කරලා යථාර්ථය පැහැදිලි නොකර කෙලින්ම එළියට දැම්මේ කියලා. එයාල කියන්නේ මේක ගම්මන්පිලගේ ගේමක් කියලා. ඒ කියන්නේ දෙගොල්ලම වැඩේ අතාරින්නේ නෑ වගේ. කොහොමටත් ඔය වගේ එක එක ප්‍රශ්න මේ ටිකේ කරලිය රත් කරાવી. ඒ අතර එකක් පැහැදිලි. මෙච්චර කල් සීතල යුද්ධයක් වෙලා තිබුණු බැසිල් විරෝධී බැසිල් හිතවාදී සටන දැන් ගල උඩ සටනක් වෙලා. ඒත් ඉතින් කවුද දන්නේ මේක ඉන්ධන මිල ඉහළ යාම වගේම අනිත් සේරම ප්‍රශ්න යට යවන තවත් සංදර්ශනයක්ද කියලා. ඒ හැමුවේ අපේ ප්‍රශ්නය වෙනස්. අපේ ප්‍රශ්නේ ඇයි ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල අඩු වුණු වෙලාවේ ඒ සහනය ජනතාවට නොදුන්නේ කියලා. හිටපු මුදල් ඇමති මංගලගේ මිල සූත්‍රය තිබුණනම් පහුගිය මාසයේ පෙට්‍රල් මිල ලීටරේ රුපියල් 25ත් 40ත් අතර ගානකින් අඩු වෙන්න තිබුණා. ජනතාව අවධානය දෙන්න ඕන ඒ ගැන. අපිට ඉල්ලාසියම් වැඩක් නැහැ. ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල ඉහළ ගියාම මෙහෙත් මිල ඉහළ දානවා නම් ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල පහළ ගියාම අපෙත් ඉන්ධන මිල පහළ දාන්න ඕන. ඒ අතින් මංගලගේ සූත්‍ර මේ ආණ්ඩුවට අවුල් වුණාට ජනතාවට වැඩක් වෙලාද මන්දා.